රුමේනියාව කැනඩාව ඊශ්‍රායලය හා ජපානයේ රැකියා වෙළඳපොලේ අවස්ථාවන් නව තාක්ෂණයේ මුසුකරගත් විදේශ රැකියා පුහුණු වැඩසටහන් ක්‍රමවේදයක් ඇති කරමින් ඉදිරියේදී රුමේනියාව කැනඩාව ඊශ්‍රායලය ජපානය වැනි රටවල රැකියා වෙළඳපොළ සඳහා සුදුසුකම් ඇති තරුණ තරුණියන් යොමු කිරීමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා ප්‍රවර්තන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ 11 වනදා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ ප්‍රථම පළාත් කාර්යාලය යාපනයේ නගරයේ අංක 56 චැපල් වීදි යන ස්ථානයේදී විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමතිවරයා මෙසේද කීය. රජයට සම්බන්ධ මෙම ඒජන්සි ආයතනය මගින් ඉදිරියේදී කැනඩාව, රුමේනියාව, ඊශ්‍රායලය හා ජපානය වැනි රටවලින් ලංකාවට ලැබෙන රැකියා සඳහා සුදුසුකම් ඇති තරුණ තරුණියන් යොමු කිරීමට සැලසුම් කර ඇති බව. සෞභාග්‍ය දැක්මට අනුව විදේශ රැකියා ක්ෂේත්‍රයේ නගා සිටුවීමට 2001 වසරේ සැලසුම් රැසක් ක්‍රියාත්මක කරන බවත් නවීන තාක්ෂණය මුසු කරගත් විදේශ රැකියා පුහුණු වැඩසටහන් අදාළ රටවල රැකියා වෙළඳපොළ ඉලක්ක කොට සකස් කරන බවත් ඔහු පැවසීය. වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යාංශය සමග පසුගියදා වෘත්තීය පුහුණු වීම වලට අදාළ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමද මෙම වැඩපිළිවෙලේ එක් පියවරක් තිබුවේය. භාෂා පුහුණුව හා වෘත්තීය පුහුණුව සහිත නිපුණ ශ්‍රම බලකායක් ජාතික වශයෙන් පිහිටුවීම මේ වන විටත් ආරම්භ කොට ඇති බවද ප්‍රියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය. යාපනය දිස්ත්‍රික්කයේ පදිංචි තරුණ තරුණියන්ට කොළඹට නොගොස් විදේශ රැකියා සඳහා අවශ්‍ය කටයුතු ගමේ සිටම ඉටු කර ගැනීමට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ පළාත් කාර්යාලයේ යාපනයේ ශාඛාව මගින් අවස්ථාව ලැබෙන බවත් එය කාලය හා මුදල් ඉතිරි කිරීමට ඉවහල් වන බවත් ඔහු පැවසීය. මෙවැනි පුවත් දිනපතා නැරඹීමට පිටරට අපි YouTube channel එක අදම subscribe කරන්න. ඒ වගේම ඒ ළඟම තියෙන bell icon එක click කරන්න. එතකොට තමයි අපි දාන video සනින් එසනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ.